ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂංකයා ප්‍රබල විපක්ෂයක් හැටියට මේ මැතිවන්නේට මුහුණ දීලා මං හිතන හැටියට දැනට රටේ ජනතාව බලාපොරොත්තු වෙන සතක් තාමත් වෙලා නැහැ මේ ආණ්ඩුවේ. ඉතින් අපිත් විපක්ෂයක් හැටියට දැන් ජනතාවගේ ඒ ප්‍රශ්නවලට ඒ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටලා ඉදිරියේදී මැතිවන්නේත් ජයග්‍රහණ ගන්න ලබා ගන්නට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ මැතිවන්නේ එක අපිට අපි පුළුවන් තරම් බලනවා. මොකද මේක දැන් මාස කීපයයි ජනාධිපතිවරණයෙන් පස්සේ. ඉතින් අපි අත්තත් කතා කරන්න ඕනේ. නමුත් මුළුමනින්ම ජයග්‍රහණය කරන්න පුළුවන් වේවිද කියන එක ප්‍රශ්නයක්. නමුත් ආසන මට්ටමක් ගත්තොත් තවත් පක්ෂ විපක්ෂයේ තවත් පක්ෂ ගණනක් තියෙනවා. ඒගොල්ලන්ට එකතු වෙලා අපිට පංගක් කළාට පක්ෂයේ ලාංඡනය පිළිබඳ තාමත් අපි සාකච්ඡා වෙනවා. ගිය සැරේ කෘත්‍ය අධිකාරී මණ්ඩල රැස්වීමේදී කතා වුණේ හංසයද අලියද කියන එක. ඒකත් ලාංඡන දෙකෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ පෞද්ගලික මතය නම් අපි අලියාගෙන් ඉල්ලන්න ඕනේ කියන මතය තමයි මම ඉන්නේ. නමුත් හංසයාගෙන් ඉල්ලන්නත් මේ සැරේ සන්ධානයක් හැටියට යන්නටත් අපි කිසි ප්‍රශ්නයක් නැහැ. මං හිතනවා ඒක හෙට හෝ සවුන්දා වෙනකොට ඒ ප්‍රශ්නේ විසඳයි කියලා මං විශ්වාස කරනවා. කොහොමරත් මුන ලාංඡනයෙන් ආවොත් මේ අපි ඔක්කොම එකතු වෙලා ඒක කණ්ඩායමක් හැටියට තමයි මේ මැතිවන්නේට මුහුණ දෙන්න ඕනේ. Breaking.lk